අප ලෞගක ජීවිතයේ සාර්ථකත්වයහරි අසාර්ථකත්වයහරි රඳා පවතින්නේ අපේ හිතේ තියෙන ලෝබ දෝස මෝහෝ කියන ධර්මශක්තින් පාක්්චිකන්න තර්මටයි. ලෝබ දෝස මෝහ කියන්නේ අකුසල් නෙවෙයි අුසල් බී කරන අකුසල් නිර්මාණය කරන අකුසල් හදන මූල ශක්තියට ඒනිසා ලෝබද්දෝස මෝ හඳුන් වන්නේ අකුසල මූලවසය. ඒ අකුසල මූල තියන්නේ අපට අපේ ජීවිතය පවත් අගනයන්න. ඒ ලෝබ ශක්ති අපිට අවශ්‍ය වන්නවා අපිට හිතකර දේවල් ලබාගන්න. එමනැතුව ජීවිතය පාත්තන්න බෑ. දවේශ ශක්තිය අපිට අවශවයනෝ අපට අහිත කර දේවල් ඉවත් කරගන්න. මොහෝ ශක්තිය අපට අවශ්‍යය වෙන්නවා අපේ හිතට එක්තරා ප්‍රමාණයකට විවේක ඇත් දෙන්න ඒ හිත ඕනෑට වඩාවෙහෙස මහන්සි වුණහම අපි නින්දගිහාම අපේ හිතට මොකක්වත් දැනන්නේ නැහැ අන්න ඒකට ඒකෑන්න මෝහය කියල හිතට නොදැන්න ගතිය. ඒ නොදැනී ඉන්නකොට හිතවික ගන්නවා හිතවිේකේ ගන්නකොට අපේශරීරය නව පනක් ලබනෝ සෛරය කියනකොට ශරීරීම අන්ගයක් වන මොලයක් නවපනක් ලබනු ඒ මොලය ඕනෑවට වඩා මාංසි කළහම තමා අපිට නිදමත හැදන්න. රාතන් වහන්සේලාට නිදිමත හැදින්නේ නැත්ත කවදක්ත් ඒ යඋත්තමැන් ජාගර්යාන යෝගය දරණ උත්තමයන් කියලා කියන්නේ ඒඋත් නින්ද යන්න මොකද නින්ද අවශ්‍යන නින්ද අවශ්‍ය නැත්ත මොකදේ ඒ උත්තමයක්න් ගෙහිත ප්‍රානාාති පාතයට පත්වෙනිෙන ඒ ුත්ම හිතන්නේ නැහැ ඉතා සුළු සාරික ශක්තියක් පමණයි පා්චිවෙන්නේ යම් යම් දේවල් දැනන්න. හිතන්න අවශ්‍ය නැත්ත මොකක් නිසාද එකක් ඉතීම පහල කරන ලෝභයක්කත් දේශයක්කත් රාත්හිත්තර නෑ අපි හිතන්න කැමති දේවල් වල අකමැති දේවල්ල එම කමති ඇකමතිල් රාත් සිත්වල නෑ ඒ සිිත කොයිලාකල් මෝහ හිට පත් වෙන්නේෑ කියන්නේ ජාගරියානියයෝගයෙන් ඉන්න. අවදීෙන් ඉන්න. ඒ අවදීන් ඉන්න පුල්ලුවන්කම තියෙන්නේ අනාශයුදියට ජීව ශක්තිය පාචින කරන ඉන්දලා. බුදුහාන්දරු බුද්ධතර පත්තල දවස් සතලිස් නමයක්. කන්න මනිනදකි අර කීපිඩු වනදලා ්‍රළාගත ශක්තතිය ප්‍රමාණ ි. වෙච්ච නිසා ඒ දවත් සතලි නමේ ටිකැන් සති හතට ඇස්පිල්ලංගහන්නේ ඇස් පිල්ලංගහන්න ඕනෑ හිත යමක් අල්ලගන විහෙචර පත්ව ඒ ඇහැ විහෙසට පත්වවෙ නෑ අනිමිස ලෝචනය පූජාප පාචන කොට අනිමිස ලෝචනයයක්ට බෝග දයා බලයින්නකොට උන්වහන්සේගේ ඇැ රත්වන නෑ ගිනි ගත්ත නෑ හිත නි ගත නිවීල ඇස්කන්න ආසාදී නිවීල. නිසා ඒ ඇහැට ගියේකැක් ඕන කරන්න වෙයිලා අපි එදිනදා ජීවිතයට අවශ්‍ය මූල ධර්මතමා ලෝබ දෝස මෝහෝකයන් ඒ නිසා තමා අපිට කැමැති දේවල්ල බාගන්න පුළුවන් වෙන්නේ අපිට අකමැති දේවල්ල අයිංකරගන්න පුළුවන් වෙන්නේ වේස මහන්සි වනාම මෝහයට පත්වෙලා නිදාගන්න පුළුවන්වෙන්න. කෙනකුට නින්දයන්නන්නම් ඒකත් ලෙඩක්. සමහරට නින්දයන්න ති කෙනාට මාංසික රෝග හැදින්න පුලුවන් පිස්ුවට එන්න පුුවො. නින්ද අපිට අශවෙන් අප ජීවිතය දිකට පවත්තගෙන යන්න. ලෝකෝත්තර ජීවිතය කියලා කියන්න ජීවිත පවත්වන මාර්ගයක් නෙ ජීවිත පෑත්ම නවත්තන මාර්ගයක්. නිවන්දැක්ක හා මොකද වෙන්නේ අපට නැවද ජීවිතයක් ලැබෙන්නේ නෑ සඳටම. අපේ ජීවිතයේ පිරුවෙන් පෑමෙන් අවසානුවෙනෝ. පිරුණුවන් පානුයකෑනේ රහත් වෙනයයික කියන්නේ සදාකාලික දිවි නසා ගැනීමක් මේ ජීවිතය හදලතියෙන් අපි නෙවේ සුභාධර්මය හෙදිලතිෙන් සුභාධර්මය දිහ බැලුවම් පේනව සුභාධර්මය මුූර්ම කාරය තමා අපේ ජීවිතය පවක්තාගන යාමට උපකාරවතී ගස්කළන් කාර් ඩක් සයි් වාය උරාගන ක්සි වාසය පිටි කන්නන්නම් අපට ජියවත්තය නදයක් නෑ ගස්කළම් මල් හදන්නන්න ගිඩියහදන්නනම් පලාවරග හදන්න එන්නම් අලවරග හදන්න එන්නම් අපිට කන්න බොන්න හම්බින්නේ හි ගසල් එෝ නිපද වන්නේ මොකක් නිසාද අප පෙත්මට කොහොමද ආත්මාත්්‍යකාමී මමත්වයකින් තුරෝ ඒ වනාට අපිට සිද්ධයනවා අපේ යුතුකමත් තියෙනවා අපේ වගකීමක් තියෙනවා මමේ මාගේ කියන මේ ගොඩ ආරක්ෂා කිරීමට මේ ශරීරයේ ආරක්ෂා කරීම වගගේීම අපිට තියෙනවා එකට කන්න දෙන්න ඕන ඒක පිරිුදු කරන්න ඕනෑ එක නාවන්න ඕන ඒකට බේත්තයත් දෙන්න ඕන ඒ සරසවන්න ඕන ඒකට ව්‍යායාම දෙන්න ඕන ඒ අප යුතුකම් මේ සරීරය තැම අපිටන්න හඳම යාළවා ඒකනත් එත්තරා ප්‍රමාණකට ඕනකමක් ඕොන කවා ජීවත්තෙන කැමැත් ඉන්ද නැප එක කරන්නේ ඒ කැමැත්ත කියනකට කියන රාගය කියලා ඒ රාග අවශ්‍යයි ජීවිතය පාත්තගෙන යන්න විීතරාගීව ජීවිතය පාත්වනය කමාරුයි තරෑගේ උනහම ජීතය කළව වෙන්න සදාටම මේ ජීවිතයේ තියන්නේ සුභාධර්මය තියෙන අනත් හැම අඟයක් වගේ අපත් ලෝකයාගේ සිත සූපිස මේ පොලෝ කරකන් බ්‍රෑදවල් එලඹෙන් ඉල්තු හැදන්නේ අපේ හිත සූපිස වයින් පායන් එරියලේ වැටෙන් ර ඇටෙන්නේ අපේ හිතතු පිස ඒව සවභධර්මය කරන්නම මත්වයකින් තුරෝ. එනිසා අපි ස්පාදරෙන් හැදිච්චා අපි මේ මමත්වය පදරං කරගන ආත්මාර්්‍යය කාමිත්වෙන්ම කටයුතු නොකර ආත්මාර්ථයත් පරාර්ථයක් දෙකම සඳහා කටයුතු කරවන. ආත්මාර්ත්‍යය යන්න අපේ විුතුකමත් තියවා අපේ හිට කය පුළු අන්තරන්දුර ආරක්සා කරගත් රැකගන් ඒ විදියට අපටත් අනුන්ටත් යහපතක් වෙන විද්ධයට ජීවත්වීම හොඳ වැඩක් ඒ ජීවිතයේ පාත්නන තරමට හොඳින් අපිට ලෝකයායට ලොකු සිතක් කරන්න පුළුව ඒසා මෙහිවෙල අවය අපිතන් හොඳ නෑ නිවන්දකින්න ඕනෑ රාතවෙන් ඕනෑ සෝවාන්වෙෙන් ඕොනැ එකල්. කෙනෙක් එහෙම හිතනවා නං ඒක යථාර්ථයක් නෙවෙයි. බුදුහාදුරුව ගණනාලතියෙන යථාර්ත්ථවාදීව ජීවත්තෙන්. අභිමිතාර්ථවාදීව නෙවෙේ. නිවන් දැකීම අභිමතයක් එක හොඳ අභිමතයක් එහුණට අපි දැනගන්ට ඕනෑ නිවන් දකින්න හිතත් පහළු වනාට ඒ හිත මායයාවක් කියලා. ඒ හිත බොරුවක් කියලා. අපගාව දැන් නිනක් නැහන්න. නැති නිුවනක් ඉතින් මවා ගැනීමේද සිද්ධුව එන්න මොකක්ද අපිට මේ ඉන්න සැබෑ ජීවිතන් පිට පනින්න වෙන හිට. අපි ජීවත් එන්නන මී මොහොති. පුදුහාදුරුවූ. ජීව මාර්ගය මොකක්ද සති සම්පජ්‍යය සිහි නුවනින් ඉන්න නුවන කියන අවශයන්නේ මොකටද මේ අපේ තියන ලෝබෝදෝස මොහෝධර්ම අනවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි නොකරන්න අවශ්‍ය ප්‍රමාණයට විසරක් පාච්චි කරන්න ඒකට කියනවා බෝජනම්මි මත්ත්ඥූ කියලා. බෝජනම්මීකන බුක්තිංජින්න ඕොනෑ ඒ මාත්‍රාවට. අපිට තනුන්ටත් අවැඩක් වනි විදයට ලෝබේවත් දේශයවත් පාච්චි කරන්න හොඳ නෑ. තරහගිහිල් අනුන්ට හිංසා පීඩා කරන්න හොද නෑ වෛරහදාගෙන අනුන්ට හිංසා පීඩා කරන්න හොදනෑ. ක්‍රෝධහදාගෙන අනුන්ට හිංසා පීඩා කරන්න හොද නෑ ලෝබය වැඩිදිනු කරගන මසරුන් අංවමත් කරන්න හොදන. අවශ්‍ය ප්‍රමාණයට පමණයි. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ජීවිතයේ පාත්වාගන යන්න පිටිසුඟා වඩිනවා. හැඟපත පිරුද්ධ කරගන්න නානෝ. සිවුරු හෝදගන්නෝ. පාත්‍රා හෝදගන්නවා. තාරයක ව්‍යයම සඳහා සක්ම කරන්න පිරිසිගා වරිනෝ ඒ නිසා අපි තේරුම්ගන්න ඕන අපි ඉන්න මට්ට මොක්මොකක්ද කියලා ඒ මට්ටමට අනුව ඒ මොහොතේ ජීවත්තෙන්ට ඕන. අනවශ්‍ය බලාපොරොත් හදාගන්නේ නැතුව. අනවශ්‍ය බලාපොරොත්තුවත්තමා මේහිලාවේ අපි සෝවාන් වෙන්න හරි රාත්්‍යන්න හරි දන්න හරි දිවි ලෝකයන්න හරිහිතනවනම් එක ඇත්තක් නෙවෙේ ඒ හීනයක් ඒ අභිම තාර්ථයක් යථාර්ථවාජීව ඇත්ත ඇතිසටේ පිළිගෙන ජීවත්වීම තමා බුද්ධිමත්කම කියන්නේ ඒ බුද්ධිමත්කමට තමා බෞද්ධකමකයන්න. හොඳ බෞද්ධක් කියන්නේ තමන්ගේ ජීවිතය ටත් අනුන්ටත් හිත සුව පින්ස පාච්චි කිරීම කරන කෙනාට. ඒ ජීවිතයේ තමන්ටත් අනුන්ටත් අවටදායකු විදයට පාච්චි නොකරන ෙනාට. කෙනෙක් ප්‍රමාණයට වඩා මදද්‍රවේ මත්ැ මත්කුටු භාච්චි කලා නිකටින් භාච්චි කළ ජීත විනාස කර ගන්න වන එය හොඳ බෞද්ධෙක්නෙවෙ. හොඳට කාල බීලා නාලා හොඳට ඇන්ද පැරදිලා යා ැෙන් ජීවත්වයෙන නම් අනුන්ට කරතරයක් බරක් නොවී එයා හොඳ බෞද්ධ. එනිසා ගුණ යහපත් ජීවිතයක් ගතකිරින් බෞද්ධයක මූලික ලක්‍ෂණයක් ඒ සඳහා බුද්ධාගම දැනගන්ට ඔන්න බෞද්ධෙක් පෙන්ට ඔන්නෑ මොනාගමක් ඇදෙවුවත් මනුසෙ කසින් තමන්ගෙත් අනුන්ගෙත් හිතසුව පිස ජීවත්යන්න පුළුවන්කම තියෙනවා නම් ඒ පුළුවන්කම පාජ්චි කරනවා නම් එයා ක්‍රියයාා කලාපයෙන් චිත්තසුරුපයෙන් හොඳ බෞද්ධයෙක්. බෞද්ධය යන්න බුද්ධිමත් කෙනෙක් බුද්ධභාවෙන් යුත්ත කෙනෙක් අවබෝධයෙන් යුක්ත කෙනෙක්, ප්‍රබෝධයෙන් යුක්ත කෙනෙක් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් යතාලාව සන්තුුප්ටෙන් ඉන්න පුළුවන් කෙනෙක් යථභූත ඥාන දර්ශනයෙන් ඉන්න පුළුවන් කෙනෙක්. ඒ වගේ කෙනෙකොටයි තමන්ටත් අනුන්ටත් හිසවසුව පිස යහපත් ජීවි බුද්ධිම ජීවිතයක් බෞද්ධ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්න.